හරි අපි බලමු 13 වෙනි ගාන කොහමද හදාන්නේ කියලා. 13 වෙනි ගානත් ලේසි. ත්‍රිකෝණමිතිය ගාන ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික තියෙනවා, සර්ව සමානතා තියෙනවා, සාධාරණ විසඳුම් තියෙනවා. මුලින්ම 13 ඒ කොටසට යමු. ඒ කොටසේ කොටස් දෙකක් තියෙනවා. සර්ව සමානතා සාධනය කිරීම. පළවෙනි කොටස දිහා බැලුවොත් මෙතන තියෙනවා සයින් වර්ග A ඍණ සයින් වර්ග B ඉරයට සයින් A කොස් A ඍණ සයින් B කොස් B සමානයි tan A ධන B. මම නම් හිතන්නේ මේක දකුණු පැත්තෙන් සුළු කරගෙන ගියොත් කවදාවත් වම් පැත්තට එන්න ලැබෙයිද කියලා. ඒක සෑන්න තෑනේ දන බී කියන්නේ සරල ආකාරයක්. ඒකෙන් ගොඩාක් දුර යන්න බෑ. ගොඩාක් දුර යන්න නම් මේ පැත්ත සුදු කරන්න ඕන. වම් පැත්ත LHS සලකනවා. වම් පැත්ත අරගමු. වම් පැත්තේදී මෙතන තියෙනවා සයින් වර්ග A ඍණ සයින් වර්ග B බෙදීම සයින් A cos A ඍණ සයින් b cos b මොනවා හරි විදියකට සුළු කරන්නත් ඕන, tan a ධන b එන්නත් ඕන. වර්ගපදය අයින් කරන්න ඕන. සයින් වර්ගයේ වෙනුවට මට දාන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. සයින් වර්ග තීට සමාන 1 ඍණ cos 2යි තීට බෙදීම 2, cos වර්ග තීට සමාන 1 ධන cos 2යි තීට බෙදීම 2. සම්මත වූ ත්‍රිකෝණමිතියේ වර්ගපදය අයින් කරන සූත්‍රයක්. දෙකයි තීට කෝණකින් දාන්න. මෙතන දෙකයි සයින් වර්ග තියුණා නම් ලේසි කියලා හිතනවා. මොකද මෙතනත් මේක දිහා බැලුවාම සයින් දෙකයි ඒ පේන්නේ. ඒක නිසා උඩයි යටයි හැම පදයක්ම දෙකෙන් වැඩි කරාම එතන එනවා දෙකයි සයින් වර්ග A ඍණ දෙකයි සයින් වර්ග B බෙදීම දෙකයි සයින් A cos A දන් ඍණ දෙකයි සයින් b කොස් b. උඩ සුළු කරාම මොකක්ද වෙන්නේ? දෙකයි සයින් වර්ගය කියන්නේ 1 ඍණ කොස් 2i a ඍණ දෙකයි සයින් වර්ග b කියන්නේ 1 ඍණ කොස් 2i b. වර්ගපදේ නැති වෙනවා. මේ ඍණ එකයි ධන එකයි කැපිලා යනවා. මේක සයින් 2i a ඍණ සයින් දෙකයි බි. උඩ තියෙන්නේ මොකද්ද? කොස් දෙකයි බි ඍණ කොස් දෙකයි ඒ ඉරයට සයින් දෙකයි ඒ ඍණ සයින් දෙකයි බි. මේකට සීඩි දැම්මාම ඒ ධන බි කියන එක හැදෙනවා. කොස් කොස් අන්තරය කියන්නේ ඍණ දෙකයි සයින් සයින් ගුණිතය. දෙකයි බි ධන දෙකයි ඒ බෙදීම දෙක සයින් දෙකයි බීරින දෙකයි ඒ බෙදීම දෙක. සයින් සයින් අන්තරය කියන්නේ දෙකයි කොස් සයින් ගුණිතයක් දෙකයි ඒ දන දෙකයි බී බෙදීම දෙක. සයින් දෙකයි ඒ රින දෙකයි බී බෙදීම දෙක. මේ දෙකට කැපිල යනවා. ඍණ සයින් ඒ ධන b සයින් b ඍණේ ඍණක් එළියට ගත්තාම ඍණ සයින් ඒ ඍණ b ගුණිතයක් විදියට එන්නේ. මෙතන cos ඒ ධන b සයින් ඒ ඍණ b. මේ ඍණයි මේ ඍණයි ධන වෙනවා. සයින් ඒ ඍණ b ට සයින් ඒ ඍණ b කැපිලා ගියාම tan a ධන b කියලා එනවා. ට්‍රයි කරලා බලන්න. ඌට වඩා අඩු ස්ටෙප් ගානකින් ඔහුනට හදන්නත් පුළුවන්. වෙන ක්‍රම සමහර වෙලාවට ඇති. මට හිතුන ක්‍රමේ තමයි ඕක. මේ ස්ටෙප් එකට 10යි අන්තිමට 10යි. ඔක්කොම ලකුණු 20යි දීලා තියෙන්නේ. ඒ කොටස වෙන්නේ ඊට පස්සේ අපිට කියනවා
cos A ධන cos B වර්ගය ධන sin A ධන sin B වර්ගය සමානයි 4යි cos වර්ගය ඍණ B බෙදීම 2 බව පෙන්වන්න කියලා. වම් පැත්ත සුළු කළ දකුණු පැත්ත ගමු. සුළු කිරීමක් කල්පනා කරන ගමන් හදන්න. ඔය හදාගෙන යන්න එපා. උත්තරේ දිහා පේන්න ඕන. ඒ ඍණ b බෙදීම දෙකක් එන්නත් ඕන. cos cos එකතුවක් ගත්තොත් 2යි cos ඔව් මේක LHS cos A ධන cos B ගේ වර්ගය ධන sin A ධන sin B ගේ වර්ගය වර්ග කරන්න කලින් CD දානවා cos cos එකතුවක් කියන්නේ 2යි cos A ධන B බෙදීම 2 cos A ඍණ B බෙදීම 2 සම්පූර්ණ වර්ගය මොකද මේ පද එනවනේ a ඍණ b බෙදීම 2යි a ධන b බෙදීම 2යි වගේ පද එනවනේ ඒ විදිහට ලියන්න පුළුවන් ධන sin එකතුවක් කියන්නේ 2යි sin a ධන b බෙදීම 2 cos a ඍණ b බෙදීම 2 මේක සම්පූර්ණ වර්ගය එතකොට වර්ග ගත්තාම මෙතන දෙක කියන එක පොදුයි ඊට අමතරව cos A ඍණ B බෙදීම 2 කියන එක පොදුයි ඒ පොදු ටික එළියට ගත්තාම වර්ග පදෙන් එළියට එන්න එතකොට 4යි cos A ඍණ B බෙදීම 2ක් වර්ගයක් වෙලා එන්නේ එතකොට ඇතුළු ඉතුරු වෙනවා cos A ධන B බෙදීම 2ේ වර්ගය ධන sin වර්ගයේ ධන b බෙදීම 2යි මේක යගේ 1යි sin වර්ග තීට ධන cos වර්ග තීට 1 නිසා 4යි cos වර්ග ඍණ b බෙදීම 2 කියලා එනවා RHS LHS සමානයි RHS කියලා බලන්න. ඊට පස්සේ කියනවා AB සඳහා සුදුසු අගයන් ආදේශයේ. දැන් අපි ඔප්පු කරගෙන ආවේ cos A ධන cos B ගේ සම්පූර්ණ වර්ගය ධන sin A ධන sin B ගේ සම්පූර්ණ වර්ගය සමානයි 4යි cos වර්ග ඍණ B බෙදීම 2. අපිට ඒක ඇසුරෙන් හොයන්න ඕන cos 15 cos 15 යගේ හොයන්න නම් වර්ග පදයක් තියෙනවා මෙතන cos වර්ග 15 හොයලා ඊට පස්සේ තමයි cos 15 ධන හෝ ඍණ ධන වර්ග මූලය ගත්තනම් හරි එතකොට a ඍණ b බෙදීම 2 15 වෙන විදියට තමයි අපි හදන්නේ a ඍණ b සමානයි 30 A ඍණ B සමානයි 30 වෙන විදියට AB දෙකක් හොයා ගන්න ඕන. කැමති විදියකට ගන්න පුළුවන්. A සමානයි 60යි B සමානයි 30 ගත්තත් කමක් නැහැ. A සමානයි 90යි B සමානයි 60 ගත්තත් කමක් නැහැ. බලමු මොකද්ද කල්පනා කරලා බලමු. ඒ 60යි B 30යි ගමු cos A cos 60 දාන cos 30 ඔව්
එක ලේසියි වගේ බලමු. A සමානයි 60යි B සමානයි 30 කියලා ගත්තොත් cos 60 දන cos 30 සම්පූර්ණ වර්ගය දන sin 60 දන sin 30 සම්පූර්ණ වර්ගය 4යි cos වර්ග 60 ඍණ 30 බෙදීම 2යි. cos 60 කියන්නේ භාගයයි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි මේකේ වර්ගය. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි sin 30 කියන්නේ භාගයයි මේකේ වර්ගය 4යි cos වර්ග 15. මේ එකම පදේ තියෙන්නේ. එතකොට මේක ලියන්න පුළුවන් මට. දෙක වතාවක් භාගය දන මූල තුන බෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය සමානයි 4 වතාවක් cos වර්ග 15. මේකත් කැපුණා, මෙතන දෙකක් වෙනවා. cos වර්ග 15 සමානයි භාගය දන මූල තුන බෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය බෙදීම 2යි cos 15 සමානයි ධන හෝරින 1 ධන මූල තුන බෙදීම 2යි මූල 2. මේක වර්ගමූලය ගත්තාම cos 15 ධනයි cos 15 සමානයි 1 ධන මූල තුන බෙදීම 2යි මූල 2. හැබැයි උත්තරේ ඕක නෙමේ තියෙන්නේ. හරය පරිමේය කළා උඩයි යටයි දෙක මූල දෙකෙන් වැඩි කළාම මූල 2 ධන මූල 6 බෙදීම 4 කිය. ඔක වෙනස් උත්තර එන්න පුළුවන්. සමහර ළමයින්ට මං හිතන්නේ A වලට 90යි B වලට 60යි දැම්මොත් ඔය වගේ වෙනස් උත්තර එන්න පුළුවන්. අර පූර්ණ වර්ගයක් නෙමෙයි. ලස්සන උත්තරයක් මේ වගේ පූර්ණ වර්ගයක් නොවුනොත් වර්ගමූල ගණිද්දි පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි බව පෙන්වන්න තියෙන්නේ. ඔයාට ආපු උත්තරේ මේක වර්ග කරාම එනවා කියලා පෙන්වුවනම් ප්‍රමාණවත්. මේක වර්ග කරාම ඒ කියන්නේ ওই දීප එක ඔයාට මේක ආවේ නැත්තම් දීප උත්තරේ වර්ග කරලා බලන්න. අර වර්ගමූල ඇතුළේ තියෙන ප්‍රකාශනයේ ඒත් හරි. මොකද ලස්සන උත්තරයක් නැත්තම් පූර්ණ වර්ගයක් නැත්තම් වර්ගමූල ගණිද්දි පොඩි ගැටලුවක් එනවා. ඒත් ඔයගොල්ලන්ට ඒක හදා ගන්න පුළුවන්. මේකේ ලකුණු දෙද්දී ඔප්පු කිරීමට ලකුණු 15ක් දීලා තියෙනවා මේක සාධනෙට. ඒ වගේම මේ අගේ ගානවට 5යි. ඒක සුළු කරලා මේ ස්ටෙප් එකට යනවට 5යි. උත්තරයට යනවට 5යි. ලකුණු 30ක් දීලා තියෙනවා. මුල් හරියට ගොඩක් ලකුණු තියෙනවා. අන්තිමට යන යන ලකුණු අඩු වෙලා තියෙනවා. B කොටස තියෙන සාධාරණ විසඳුම් දෙකක්. සමීකරණවල විසඳුම් සාධාරණ විසඳුම් සොයන්න කියලා. බලමු අපි ඒ ගාන කොහමද හදන්නේ කියලා. දැන් මෙතන තියෙන ප්‍රකාශනයේ සමීකරණ විසඳන්න. සමහර ළමයිදී ওই සමීකරණ විසඳන්න කිව්වත් වම් පැත්ත සුළු කරගෙන ගිහලා දකුණු පැත්ත හදන්න උත්සාහ කරනවා. ඉතින් ඒක මොඩ වැඩ. සමීකරණයක් විසඳද්දී එක පැත්තක් බිඳුව කළා, අනිත් පැත්ත සාධක කඩලා එක් එක් සාධකයේ වෙන වෙනම බිඳුව වෙනවා ගයන් හොයන එක තමයි පොදු ක්‍රමය. සාමාන්‍ය ක්‍රම එහෙම අවශ්‍ය නොවෙන්න පුළුවන්. විශේෂිත වූ ගණන් වෙනස් වෙනස් ක්‍රමවලට තියෙනවා. දැන් මේකෙදි පළවෙනි කොටස විදියට අපිට තියෙන්නේ cos 6i x +
cos 6x cos 2x ඍණ cos 3x cos x සමානයි බිංදුව මේක එක පැත්තක් බිංදුව කරලා තියෙන්නේ අනිත් පැත්ත සාධක කඩන්න මේක CD වල විලෝමය දාමු CD වල විලෝමය කියන්නේ cos a cos b කියලා cos cos ගුණිතයක් තිබුණොත් භාගවතාවක් cos a ධන b ධන cos a ඍණ b sin a sin b ගුණිතයක් තිබුණොත් cos cos එකතුවක් කියන්නේ cos cos ගුණිතයක් cos cos ගුණිතය තිබුණොත් භාගවතාවක් cos cos එකතුවක් sin sin ගුණිතයක් තිබුණොත් ඍණ භාගවතාවක් cos cos අන්තරය ඒ වගේම sin cos ගුණිතයක් තිබුණොත් භාගවතාවක් sin sin එකතුවක් ඔම CD සූත්‍ර විලෝම තුනක් තියෙනවා cos cos අන්ත cos cos ගුණිතයක් කියන්නේ භාගවතාවක් cos cos එකතුවක් කෝණ දෙක එකතුව 8x ධන කෝණ දෙකේ අන්තරය 4x ඍණවතාවක් භාගයයි කෝණ දෙක එකතුව cos 4x ධන කෝණ දෙකේ අන්තරය cos 2x මෙතන භාගයක් එළියට ගත්තාම cos 8x ධන cos 4x ඍණ cos 4x ඍණ cos 2x cos 4x ට cos 4x කැපිලා යනවා භාගවතාවක් cos cos අන්තරය cos 8x ඍණ cos 2x සමානයි බිංදුවයි භාගයහා පැත්තට ගියාම බිංදුව වෙනවා cos cos අන්තරය කියන්නේ ඍණ 2යි sin කෝණ දෙක එකතුව බෙදීම 2 කියන්නේ 5x sin කෝණ දෙකේ අන්තරය බෙදීම 2 කියන්නේ 3x sin 5x සමානයි බිංදුව හෝ sin 3x සමානයි බිංදුවයි මෙතනින් එනවා sin 5x සමානයි sin බිංදුව 5x සමානයි n5 x සමානයි n5 බෙදීම 3යි n9 යවයක් විස මෙතන sin 3x සමානයි sin බිංදුව 3x සමානයි n5 x සමානයි n5 බෙදීම 3 n9 යවයක් විස ඔන්න ඔය විදියට සාමාන්‍ය ක්‍රමයට අපිට ওই ගාන හදාන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ස්ටෙප් එකෙන් පස්සේ එහා පැත්තට ගියාම මෙතන තියෙන්නේ cos 8x සමානයි cos 2x කියලා. මේක බිංදුව කරාම cos 8x සමානයි cos 2x එනං 8x සමානයි 2n5 ධන හෝ ඍණ 2x ධන අවස්ථාව ගත්තාම 6x සමානයි 2n5 x සමානයි n5 බෙදීම 3 n9 යවයක් ඉසෙට් ඍණ අවස්ථාව ගත්තාම 10x සමානයි 2n5 x සමානයි n5 බෙදීම 5 n9 යවයක් ඉසෙට් අර උත්තර දෙකම මේ උත්තර දෙකම මෙතනින් එනවා ඒකට ලකුණු දෙන ස්ටෙප් එක බැලුවතින් මේ පළවෙනි ස්ටෙප් එක මේ CD වල විලෝමය දානවට ලකුණු 5යි සාධාරණ විසඳුම් විදියට යනවට මේ දෙකම ගන්නවට 5යි මෙතන උත්තරේට 5යි මෙතනට 5යි ලකුණු 20යි දීලා තියෙන්නේ ඊට පස්සේ අපිට දෙවෙනි සමීකරණේ විදියට තියෙනවා sec වර්ග තීටා sec වර්ග තීටා ධන 3යි cos sec වර්ග තීටා ඍණ 8 සමානයි බිද්දුව සමීකරණේ විසඳන්න කියලා එතකොට sec cos වලින් අපිට සාධාරණ විසඳුම් වලට යන්න බෑ
මේක ඕනනම් tan වලට check කියන එක tan ගන්න පුළුවන් මේක cot ගන්න පුළුවන් නැත්නම් cosine වලට ගන්නවට වඩා එකම අනුපාතයකට ගනිද්දි ලේසි ඒක sec වර්ග theta කියන්නේ එක දාන tan වර්ග theta 3යි cosec වර්ග theta කියන්නේ එක දාන cot වර්ග theta ඍණාට සමානයි බිද්දුවයි tan වර්ග theta දන තුන බෙදීම tan වර්ග theta ඍණ 4 සමානයි බිද්දුවයි tan වර්ග theta කියන්නේ t කියලා ගත්තොත් tan වර්ග theta සමානයි t නම් මේක t දන තුන බෙදීම t ඍණ 4 සමානයි බිද්දුවයි t වර්ග ඍණ 4යි t දන තුන සමානයි බිද්දුවයි t වලට එකක් දැම්මොත් මේක බිඳුවයි t ඍණ එක වතාවක් t ඍණ තුන සමානයි බිඳුවයි t කියන්නේ tan වර්ග theta t සමානයි 1යි t සමානයි 3යි tan වර්ග theta සමානයි 1 හෝ tan වර්ග theta සමානයි 3යි කියන්නේ tan theta සමානයි ධන හෝ ඍණ 1යි හෝ tan theta සමානයි ධන හෝ ඍණ මූල 3යි tan theta සමානයි ධන හෝ ඍණ 1 විසඳන්න ඕන tan theta සමානයි ධන හෝ ඍණ 1 tan theta සමානයි ධන හෝ ඍණ මූල 3 මේක ලියන්න පුළුවන් tan theta සමානයි tan ධන හෝ ඍණ 5 බෙදීම 4 theta සමානයි n5 ධන හෝ ඍණ 5 බෙදීම 4 n9 x tan theta සමානයි tan ධන හෝ ඍණ 5 බෙදීම 3 theta සමානයි n5 ධන හෝ ඍණ 5 බෙදීම 3 මේකට ලකුණු 30ක් තියලා තියෙනවා ඒ කොටසට මේක ලකුණු 5යි නෑ මෙතන මේ ස්ටෙප් එකට ලකුණු 5 ලකුණු 5යි tan theta ගේ වර්ග සමීකරණයක් විදියට තියෙනවට ලකුණු 5යි විසදුම් විදියට මේකට ලකුණු 5යි මේකට 5යි මේ ස්ටෙප් එකට 5යි මෙතට 5යි සම්පූර්ණ ලකුණු 30ක් දීලා තියෙනවා ඔය කොටස වෙනුවෙන් දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රතිලෝම ශ්‍රිත කොටස විතරයි අපි බලමු C කොටස ප්‍රතිලෝම ශ්‍රිත කොටසක් පළමු ප්‍රතිලෝම ශ්‍රිත කොටස කොහමද හදන්නේ කියලා දෙකයි tan inverse ප්‍රතිලෝම ගණන් දෙකක් තියෙනවා ඒක භාවිතා කළා තමයි ඉතිරි කොටස හදන්න කියලා තියෙන්නේ දෙකයි tan inverse එක බෙදීම තුන දන tan inverse එක බෙදීම හතර සමානයි 5 බෙදීම හතර කියලා පෙන්වන්න කියලා තියෙනවා මේකෙදි මට ගන්න පුළුවන් මෙන්න මේ කෝණය tan inverse මේ කෝණය ඇල්ෆා මේ කෝණය බීටා කියලා ගත්තොත් අපිට පෙන්වන්න ඕන 2යි ඇල්ෆා දන බීටා සමානයි 5 බෙදීම 4 බව එනම් tan 2යි ඇල්ෆා දන බීටා සමානයි tan 5 බෙදීම 4 ඒ කියන්නේ 1 බව පෙන්විය යුතුය ඒක පෙන්වන්න ඕන නිකන් ලියලා හරියන්නේ නැහැ ඕක පෙන්වන්න ඕන
දැන් අපිට දත්තයන් විදියට දීලා තියෙනවා අපි අරගන්නවා alpha සමානයි tan inverse එක බෙදීම 3යි ඒ කියන්නේ tan alpha සමානයි 1 බෙදීම 3යි beta සමානයි tan inverse 1 බෙදීම 7යි වෙන විදියකට ගත්තොත් tan beta කියන්නේ 1 බෙදීම 7යි අපිට එක තැනකදී මේක ප්‍රසාරණය කරද්දී tan 2යි alpha ඕන වෙනවා ඒක මුලින්ම සුළු කරගෙන යමු tan 2යි alpha සමානයි 2යි tan alpha බෙදීම 1 ඍණ tan වර්ග alpha 2 බෙදීම 3 1 ඍණ 1 යට 9 2 බෙදීම 3 යට 8 බෙදීම 9 2 බෙදීම 3 9 බෙදීම 8ෙන් වැඩි කරනවා 3යි 3 බෙදීම 4යි tan 2යි alpha සමානයි 3 බෙදීම 4යි අපි tan 2යි alpha ධන beta සුළු කරමු tan 2යි alpha ධන tan beta බෙදීම 1 ඍණ tan 2යි alpha tan beta tan 2යි alpha කියන්නේ 3 බෙදීම 4 ධන tan beta කියන්නේ 1 බෙදීම 7 1 ඍණ 3 බෙදීම 4යි 1 බෙදීම 7යි පොදු array 28 ගත්තාම 21 ධන 4යි 28 පොදු array ගත්තාම 28 ඍණ 3යි 25 බෙදීම 25 1යි ඒ කියන්නේ ඇත්තටම tan 2යි alpha ධන beta සමානයි 1යි ඔය කොටස වෙනුවෙන් ලකුණු 20ක් දීලා තියෙනවා ඒ 20 දීලා උතන්ට එද්දි 20ක් දුන්නාට ඒ 20 දී තව ලකුණු මම ඔව් 20ක් දීලා තියෙන ඔක්කොම ලකුණු මෙතන 25ක් දීලා තියෙනවා මේකෙදි alpha ධන beta 2යි alpha ධන beta සමානයි 5 බෙදීම 4 කියලා පෙන්වන්න නම් මොන ස්ටෙප් එක ගොඩක් ළමයි අඩුවෙන් දීලා තියෙන්නේ මේ ස්ටෙප් එක සාමාන්‍යයෙන් කරන්නේ මේක සමානයි 1 වුණ පළියට 2යි alpha ධන beta 45 ලියන්න බෑ එහෙනම් අපිට ලියන්න පුළුවන් වෙන්නේ එපා sin නැත්නම් tan 3යි 5 5 ධන 5 බෙදීම 4 ඒත් එකයිනේ එහෙනම් අපිට ලියන්න පුළුවන් ද 5 5 බෙදීම 4 කියන්නේ 1 කියන්නේ 5 බෙදීම 4 කියලා එහෙම ලියන්න බෑ මේ අගේ 1 වුණා පළියට මේ අගේ 45 වෙන්නේ නැහැ හැබැයි මේ සම්පූර්ණ අගේ 1 වෙලා මේක සුළු කෝණයක් වෙන්න ඕන ඔන්න ඔක ගොඩක් ළමයි ලියන්නේ alpha කියන්නේ tan inverse 1 බෙදීම 3යි නැත්නම් tan alpha 1 බෙදීම 3 කියනවා නම් මේක 1ට වඩා අඩුයි එහෙනම් බිංදුව alpha කියන්නේ 0.5 බෙදීම 4යි 4 beta කියන්නේ 1ට වඩා අඩු අගයක් එහෙනම් beta කියන්නේ tan beta 1ට වඩා අඩුයි කියන්නේ beta 45ට වඩා අඩුයි මේ දෙක 90ට වඩා අඩුයි කියලා ප්‍රමාණවත් නැහැ 2යි alpha ධන beta නේ ඕන මෙතන alpha ධන beta 90ට වඩා අඩු වෙලා වැඩක් නැහැ මෙතනදි tan 2යි alpha කියන්නේ 3 බෙදීම 4 අන්න එතනිනුත් එකක් ආවනේ එහෙනම් මෙතනින් ගන්න පුළුවන් 2යි alpha කුඩයි 5 බෙදීම 4 2යි alpha කියන්නේ 0.5 බෙදීම 4 beta 0.5 බෙදීම 4 අන්න එතන වෙනවා 2යි alpha ධන beta කියන්නේ 0.5 බෙදීම 2යි 4 අන්නේ විදියට ඔයාට ඒ ලකුණු 25 ගන්න පුළුවන් මේ ස්ටෙප් එක මේ මේ ඔක්කොම ලියන්න ඕනේ නෑ අඩුව ගානේ 2යි alpha ධන beta සුළු කෝණයක් කියලා කියන්න අවශ්‍ය ප්‍රමාණවත් සාක්ෂි තිබුණා නම් ඇති කෝණ ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා මේක සුළු කරනවට ලකුණු 5යි ආදේශ කරනවට ලකුණු 5යි මෙතනට 5යි මේ අසමානතාව 5 උනොත් තමයි සම්පූර්ණ ලකුණු 25 දීලා තියෙන්නේ. ඔන්න ඒ විදිහට අපිට
දෙකයි tan ඉන්වර්ස් එක බෙදීම 3 දන tan ඉන්වර්ස් එක බෙදීම 4 සමා එක බෙදීම 7 සමානයි 5 බෙදීම 4 කියලා පෙන්වන්න පුළුවන්. දෙවෙනි කොටසේ අපිට කියනවා tan ඉන්වර්ස් දෙක බෙදීම 11 දන tan ඉන්වර්ස් එක බෙදීම 7 සමානයි tan ඉන්වර්ස් එක බෙදීම 3 බව. මේක අපි theta කියලා ගමු. මේක ඉස්සෙල්ලා ගත්ත beta ම තමයි. එහෙනම් අපිට පෙන්වන්න තියෙන්නේ theta ධන beta සමානයි tan inverse 1 බෙදීම 3. ඒ කියන්නේ tan theta ධන beta සමානයි 1 බෙදීම 3 බව පෙන්විය යුතුය. ඔන්නෝක පෙන්වන්න ඕන. මොකද අපි කරන්නේ ඉස්සල විදියමයි. අලුත් දෙයක් නැහැ. තීට සමානයි tan inverse 2 බෙදීම 11. ඒ කියන්නේ tan තීට සමානයි 2 බෙදීම 11යි 1ට වඩා අඩුයි. නම් තීට කියන්නේ සුළු කෝණයක්. ඒක අපිට ඉස්සරහට ඕන වෙනවා. Beta සමානයි tan inverse 1 බෙදීම 7යි නැත්නම් tan beta සමානයි 1 බෙදීම 7යි 1ට වඩා අඩුයි. beta කියන්නේ 0.45 අතර. tan theta ධන beta tan theta ධන tan beta බෙදීම 1 ඍණ tan theta tan beta. මේ සුළු කිරීම වෙනවා. tan theta කියන්නේ 2 බෙදීම 11 ධන 1 බෙදීම 7 1 ඍණ 2 බෙදීම 11යි 1 බෙදීම 7යි. පොදු අරේ 77 ගන්නවා. 14 ධන 11 ඉරයට 77 ගත්තාම 77 ඍණ 2. මේක සුළු කරාම 77ට 77 කැපෙනවා. 25 බෙදීම 75 සමානයි 1 බෙදීම 3යි. tan theta ධන beta සමානයි 1 බෙදීම 3 වුණ පළියට. beta ධන theta කියන්නේ tan inverse 1 බෙදීම 3 කියලා ගන්න බෑ. අපි දන්නවා theta කියන්නේ 0.5 බෙදීම 4. beta කියන්නේ 0.5 බෙදීම 4 නිසා theta ධන beta කියන්නේ සුළු කෝණයක්. අන්නේ සුළු කෝණයක් වුණොත් තමයි ප්‍රතිලෝමයක් පවතින්නේ. එහෙනම් theta ධන beta සමානයි tan inverse 1 බෙදීම 3. theta කියන්නේ tan inverse 2 බෙදීම 11 ධන tan inverse 1 බෙදීම 7 සමානයි tan inverse 1 බෙදීම 3. මේ විදිහට එක ඔප්පු කරලා තියෙනවා. කලින් විදියමයි. කලින් ලකුණු 25ක් දුන්නාට ඔතනට ලකුණු 15යි දීලා තියෙන්නේ. මේ කෝණ ගන්නවට මේ ලකුණු 5යි, මේක සුළු කරනවට 5යි, උත්තරේට 5යි. විසි පහයි 15යි 40යි. තව ලකුණු 10ක් අන්තිම කොටස තියෙනවා. අසමානතාව අර සුළු කෝණයක් කියලා පෙන්වන්න පුරුදු වෙන්න. දැන් මේ සමීකරණ දෙක අපි අරගෙන තියෙනවා. ගානේ තියෙන්නේ n(i)n 2 tan inverse 1 2 බෙදීම 11 ධන 3 tan inverse 1 බෙදීම 7 සමානයි 5 බෙදීම 4 කියලා. මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි එක. දෙවෙනි එක ආදේශ කරමු පළවෙනි එකට. 2 tan inverse 1 බෙදීම 3 කියන්නේ tan inverse 2 බෙදීම 11 ධන tan inverse 1 බෙදීම 7 tan inverse 1 බෙදීම 7 සමානයි 5 බෙදීම 4යි. මේක සුළු කරාම
දෙකයි tan ඉන්වර්ස් දෙක බෙදීම 11 දාන 3යි tan ඉන්වර්ස් එක බෙදීම 7 සමානයි 5 බෙදීම 7 ඔන්න විදියට අපිට අවශ්‍ය ස්ටෙප් එකට එනවා එතනට ලකුණු 10ක් තියලා තියෙනවා සම්පූර්ණ ඔය කොටස වෙනුවෙන් ලකුණු 50ක් වෙන් කරලා තියෙනවා